කෙනෙක්ට අහන්න පුළුවන් මේ බඩ ටිකක් වැඩි නම් ඇඟට තද්දට තියෙන ඩ්‍රෙසස් මේ බොඩිකෝන් ඩ්‍රෙසස් වගේ දේවල් අඳින්න බැරිද කියලා. එම්පයර් වේස් ඩ්‍රෙසස් කියන්නේ ඔයාගේ බඩ හංගන්න පුළුවන් ගොඩක්ම හොඳ ඔප්ෂන් එකක්. නමුත් හැම එම්පයර් වේස් ඩ්‍රෙස් එකක්ම එක වගේ නැහැ. සමහර එම්පයර් වේස් ඩ්‍රෙසස් තියෙනවා ඔයාගේ බඩ ටිකක් වැඩි වගේ නම් ඒව ඇඳහම ඔයාට ප්‍රෙග්නන්ට් ලුක් එකක් තමයි එන්නේ. බඩ පොඩ්ඩක් තිබ්බත් බඩ ගොඩක් තිබ්බත් ඒක හරිම ස්වභාවික දෙයක් හරිම නැචරල් දෙයක්. ඉතින් මේ බඩ එන්න බලපාන හේතු කිහිපයක් අපි ගත්තොත් එහෙම අපේ දරු ප්‍රසූතියකින් පස්සේ ඒ වගේම අපේ ශරීරයේ බර වැඩි වෙද්දිත් අපේ බඩ එන්න පුළුවන් සහ අපි ස්වභාවිකව වයසට යද්දී අපේ බඩ එනවා. ඒ වගේම තමයි ඔයා මොකක් හරි අසනීපයකට බෙහෙත් බොනවා නම් ඒකේ අතුරු ආබාධයක් විදිහට ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහටත් ඔයාගේ ශරීරයේ බර වැඩි වෙන්න පුළුවන් ඔයාගේ බඩ එන්න පුළුවන්. ඉතින් ඔයා ඔයාගේ බොඩි ටයිප් එක දන්නවා නම් ඔයා මොන ඇඳුම් ඇඳහම දුවාට ගොඩක්ම කම්ෆර්ටබල් ගොඩක්ම පහසු කියලා ඔයා දන්නවා නම් ඔයාට හරිම ලේසි මේ බඩ කව වෙන විදිහට තියෙන ඇඳුම් තෝරගන්න. ඉතින් ඔයා තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තමයි මේ තව කෙනෙක්ගේ ශරීරයට ලස්සන ඇඳුමක් සමහර වෙලෙට ඔයාට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් සමහර ටිප්ස් තියෙනවා ඔයාට ඔයාගේ බඩ ගැන වොරි වෙන්නේ නැතුව ස්ටයිල් කරන්න පුළුවන්. අපි බලමු මොනාද කියලා. පළවෙනි කාරණය තමයි ඔයා ඇඳුම් මදිද්දි කලස් තීරු තුනක් එන විදිහට ඔයාගේ ඇඳුම් අඳින එක. ඉතින් මේක හරිම ස්මාර්ට් අයිඩියා එකක්. ඉතින් පළවෙනි පියවර විදිහට තනි පාටකින් එහෙම නැත්නම් එකලංග යන පාට දෙකකින් ඔයාගේ ටොප් එක සහ බොටම් එක අඳින එක. ඩාර්ක් කලර් ටොප් එකක් එක්ක ඩාර්ක් කලර් පෑන්ට් එකක් ජීන් එකක් වගේම ඩාර්ක් කලර් ස්කර්ට් එකක් ඔයාට අඳින්න පුළුවන්. ඉතින් ඔයා කළු පාටම අඳින්න ඕනේ නැහැ. මොකද කළු පාට කියන්නේ කෙටු කළ පෙන්නන්න පුළුවන් පාටක් තමයි. නමුත් ඔයාට පුළුවන් ඔයාගේ අන්ඩර් ලේයර් එක විදිහට මෙන්නේවි එහෙම නැත්නම් බ්‍රවුන් ග්‍රේ වගේ කලර්ස් තෝරගන්න. ඊළඟ පියවර විදිහට ඔයාට පුළුවන් ලයිට් කලර් ජැකට් එකක් එහෙම නැත්නම් කාඩිගන් එකක් එහෙම නැත්නම් කෝට් එකක් දාන්න. හැබැයි මතක තියාගන්න ඔයා මේ ජැකට් එකක් හරි කෝට් එක හරි දාද්දී ඒක ඉස්සරහින් ඕපන් වෙලා තමයි තියෙන්න ඕනේ. ඉතින් ඔයාගේ මේ ජැකට් එක එහෙම නැත්නම් ඔයාගේ කෝට් එකත් එක්ක අර ඔයා පළවෙනි පියවර විදිහට අඳපු ඩාර්ක් කලර් එකත් එක්ක පාට තීරු තුනක් හැදෙනවා. අන්න ඒකෙන් ඔයාගේ මිඩ් සෙක්ෂන් එක ඔයාගේ බඩ හරිය අඩු කරලා පෙන්නනවා. ඊළඟ කාරණේ පෙප්ලම් ටොප්ස් අඳින එක. ඉතින් බඩ හංගන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද කියලා කවුරු හරි අහුවොත් එහෙනම් මම කියන්නේ පෙප්ලම් ටොප්ස් අඳින්න කියලා. ඉතින් මේ පෙප්ලම් ඩිසයින්ස් පෙප්ලම් ඩ්‍රෙස් එකක් වෙන්න පුළුවන් පෙප්ලම් ටොප් එකක් වෙන්න පුළුවන් ඔයාගේ බඩ හංගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. මොකද පෙප්ලම් ටොප්ස් ඔයාගේ බස්ට් එකට පල්ලහැන් ෆ්ලෙයර් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් කාටවත් ඔයාගේ බඩ පේන්නේ නැහැ. අර රෆල් ඩීටේලින් එකක් තියෙන නිසා හොඳට ඔයාගේ බඩ කව වෙනවා. ඉතින් ඔයා පෙප්ලම් ටොප් එකක් ගද්දි මතක තියාගන්න මේ රෆල්ස් ඔයාගේ බඩේ විශාලම හරිය කව කරන්න පුළුවන්ද කියලා. මොකද ඔයා කොටට තියෙන රෆල්ස් තියෙන ටොප් එකක් ගත්තොත් එහෙම ඒකෙන් ඔයාගේ බඩ හංගනවට වඩා ඔයාගේ බඩට තවත් ලොකු ඇටෙන්ෂන් එකක් තව අවධානයක් තමයි ගෙනලා දෙන්නේ. ඊළඟ කාරණේ තමයි පේපර් බෑග් පෑන්ට්ස් මග හරින එක. ඉතින් මේ පේපර් බෑග් පෑන්ට්ස් වලින් එක්ස්ට්‍රා ෆැබ්‍රික් එකක් ඔයාගේ බඩ හරිය එකතු වෙනවා. අන්න ඒකෙන් ඔයාගේ බඩ හරියට තමයි ඇටෙන්ෂන් එක එන්නේ. තියෙනවට වඩා වැඩියෙන් බඩ තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. මොකද අනවශ්‍ය විදිහට ෆැබ්‍රික් එකක් ඔයාගේ මේ බඩ හරිය එකතු වෙලා තියෙන නිසා. ඉතින් ගොඩක් වෙලෙට මේ පේපර් බෑග් පෑන්ට්ස් බෙල්ට් එකක් එක්ක තමයි එන්නේ. ඉතින් හිතන්නකෝ තවත් ලොකු ටෙන්ෂන් එකක් එනවනේ. ඒකට ඔයාගේ බඩ හරියට ඒක නිසා ඔයා පෑන්ට්ස් ගද්දි මේ පේපර් බෑග් පෑන්ට්ස් මග හරින්න. ඊළඟ කාරණය තමයි මේ ඉස්සරහ බටන් ඩීටේලින්ස් ගියපු ජීන්ස් මග හරින එක. ඉතින් ඔයා හයි වේස්ට් ඩෙනිම් එකක් ගන්දි දැකලා තියෙ සමහර විට ඔයාලඟත් සමහර විට ඇති මේ ඉස්සරහ සිප් එක වෙනුවට බටන්ස් ඩීටේලින් ගියපු බටන්ස් තුන හතරක් ඉස්සරහ තියෙන. අන්න ඒ වගේ ඩෙනිම්ස් ඔයාගේ බඩ ටිකක් වැඩි නම් ඔයා අදිනකින් මග හරින්න ඕන. මොකද ලොකු ඇටෙන්ෂන් එකක් ඔයාගේ බඩ හරියට ඒකෙන් එනවා. සහ ඔයා මේ එන පල්ලෙහාට තියෙන ජීන්ස් වගේ දේවල් ඩෙනිම්ස් වගේ දේවල් මග හරින්න ඕන ලෝ රයිස් ජීන්ස්. මොකද ඒකෙන් අපේ බඩ කව කරන්න අමාරුයි. ඔයා මේ ලෝ රයිස් ජීන් එකක් ඇඳලා ඉන්න පල්ලෙහාට තියෙන ඩෙනිම් එකක් ඇඳලා වාඩි වුණාම පුටුවක වගේ වාඩි වුණාම ඒකෙන් අපේ බඩ පොඩක් එළියට පැනලා වගේ පෙන්නනවා. ඉතින් අන්න ඒක නිසා ඔයාගේ බඩ ටිකක් වැඩි කෙනෙක් නම් හයි වේස්ටඩ් නැත්නම් මිඩ් වේස්ට් තියෙන ඩෙනිම්ස් හැම්බෙලින් තෝරගන්න ලෝ වේස් ජීන්ස් මග හරින්න. කාරණේ තමයි ඔයාගේ ටී-ෂර්ට්ස් එහෙම නැත්නම් ඔයාගේ ෂර්ට්ස් යට කරලා අඳින එකෙන් වැළකෙන එක. ඉතින් ඔයා ටිකක් මිටි කෙනෙක් නම් මේ ඔයාගේ ටොප් එක ඔයාගේ බොටම් එකට යට කරලා අඳින එක හොඳ අයිඩියා එකක්. නමුත් ඔයාගේ බඩ ටිකක් තියෙනවා නම්
ඔයා ඇඳුම් යට කරලා අඳින්න චුට්ටක් ප්‍රවේසම් වෙන්න ඕනේ. මොකද ඔයා ඇඳුම් යට කරලා අඳින්න ඔයාගේ ශරීරයේ මැද හරියට තමයි ඔයාගේ බඩ හරියට තමයි විශේෂ අවධානයක් යන්නේ. විශේෂයෙන්ම ඔයාගේ මේ টොප් එක සහ බොටම් එක ප්‍රතිවිරුද්ධ කලර්ස් දෙකක් නම්. ඉතින් ඒක නිසා ඔයාගේ බඩ ටිකක් තියෙනවා නම් ඇඳුම් යට කරලා අඳින්න එක චුට්ටක් රෙකමන්ඩ් කරන්න අමාරුයි. ඊළඟ කාණේ තමයි Empire Waist Dresses පරිස්සමින් අඳින එක. ඉතින් මේ Empire Waist Dresses කියන්නේ ඔයාගේ බඩ හංගන්න පුළුවන් ගොඩක්ම හොඳ ඔප්ෂන් එකක්. නමුත් හැම Empire Waist ड्रेस एक वगे नै समर एंपायर वेस्ट ड्रेस ओयागे बड़ टीका वैडी वगे नम एवेदा ओया प्रेग्नेंट लुक तमाइए एंपायर वेस्ट ड्रेस मेक वगे मे डिजाइन के निशा समर ड्रेस एवेदा ओट प्रेग्नेंट लुक ओया ट्राई कर ओयाट हरियट गैलपेन ड्रेस तमाइ तौरगांडोने मे एंपायर वेस्ट ड्रेस की आने वोटे अनुकूल गोडक हों ऑप्शन ओयागे बड हंगल पेन इतनी ओगे बड हंगल अंदुन तवात हों क्रम तमाइ दिग टॉप दिग शर्ट अंदीन स्लिम फिट जीन का लेगिन का पुलवा दिग शर्ट दिग टॉप अंदी बड लुक अवधान सह ओया स्लिम फिट सह लेगिन अंदी उड़ सह पाले हाकोट सर पंद्रह बैलेंस क्रीम को सिद्धवेना मत के तीगे लूज शर्ट लूज टॉप लूज पैंट वगे अंदीप अन्न लुक वॉल्यूम उड़ सह पाले हाकोट सेने विशाल क्वालिटी ब्राइकने का बड टीका बास्टिका विशाल पेटल तीन सपोर्टिव क्वालिटी ब्राइका बास्टिक उत्सल इनकेन बोलवा सह ओया मे सपोर्टिव नति ब्राइकोत्मी बूट्स पोडक् पल हाट एलाटी मगे वेनवा इन इतकोटे ओयागे इन सह ओयागे बास्टे खात्र लोकू इडाक हिटी ने मैं मेक चुटा नोगेल पेन विधि हिटतम इतकोट पेन तीन एक हम विलेम हों क्वालिटी हों सपोर्टिव ब्राइका तोरगा तब कारण तमें हाई वेस्टेड विधि हिट तीन ड्रेसेस के वोट अनुकूल गोडक हों ऑप्शन का बड हंगल पेना इधन गनकम फैब्रिक्स वेन करपु ए लाइन ड्रेसेस रैप ड्रेसेस की वोट अनुकूल गोडक හොඳ ඔප්ෂන් එකක්. ඔයාට ගැලපෙන මැටීරියල්ස් ගැන කතා කරොත් එහෙම ඔයාට පුළුවන් මේ ඩෙනිම්, කොටන් වගේ මැටීරියල්ස් තෝරගන්න. ඒවල බල්කි ගතිය අඩුයි. ඉතින් ඒක නිසා ඒවා ඔයාට ගොඩක්ම හොඳින් ගැලපෙනවා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෙනෙක්ට අහන්න පුළුවන් මේ බඩ ටිකක් වැඩි නම් ඇඟට තද්දට තියෙන ඩ්‍රෙසස් මේ බොඩිකෝන් ඩ්‍රෙසස් වගේ දේවල් අඳින්න බැරිද කියලා. එහෙම ගැලපෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ඔයාට පුළුවන් හොඳ බෝල් පැටර්න්ස් තියෙන එහෙම නැත්නම් ඩාර්ක් කලර්කකින් තියෙන බොඩිකෝන් ඩ්‍රෙසස් වලට යන්න. ඔයා මේ බොඩිකෝන් ඩ්‍රෙසස් තෝරගද්දි ලයිට් කලර්ස් චුට්ටක් මග හරිනවා නම් හොඳයි. සහ ඔයා මේ අඳින ඇඳුම හොඳ ආත්මවිශ්වාසයක් ඇතුවත් අඳින්න මතක තියාගන්න. ඊළඟ කාණේ තමයි නිවැරදි ඉරියව්වෙන් ඉන්න එක. ඉතින් අපි මේ පෝස්චර් එක ගැන අපේ ඉරියව්ව ගැන අපි එච්චරටම සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් ඔයා දැනගන්න ඔයා වැරදි ඉරියව්කින් ඉන්නා නම් ඒකෙන් ඔයාගේ මේ බඩේ මසල්ස් ලූස් වෙලා පෙන්නන එකෙන් ඔයාට තවත් බඩ ටිකක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාට පුළුවන් මම මේ උඩින් කතා කරපු ක්ලෝදින් හැක්ස් ට්‍රයි කරන්න. නමුත් ඔයාගේ ඉරියව් හදාගන්න එකත් ඉතාමත් වැදගත් කියන එකත් ඔයා මතක තියාගන්න. ඉතින් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මගේ වීඩියෝස් බලන ගොඩ දෙනෙක් channel එක subscribe කරන්නේ නැතුව තමයි වීඩියෝස් බලන්නේ. ඉතින් channel එක subscribe කරන්න කියලාත් පළයෙන් තියෙන subscribe button එක click කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අපි මේ වගේම වැදගත් කතා බහකින් ඊළඟ සතියේ හම්බෙමු.